ඊටවස්සේ අපි දැන් කතා කරන්න යන්නේ 2017 අවුරුද්දේ හපු ඒ විභාග ප්‍රශ්න පිළිබඳව. එතකොට 2017 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නේ නැවතත් ප්‍රවේණි විද්‍යා ප්‍රශ්නයක් අපිට ලැබිලා තියෙනවා. එතකොට අපි බලමු මේ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට 2017 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට පළවෙනි කොටසට AB කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක විදිහට අපිට අහලා තියෙනවා පරීක්ෂා මොහොමක් යන කුමක්ද කියලා. එක විදිහට අහලා තියෙනවා පරීක්ෂා මොහොමක් යන පරීක්ෂා මොහොම. දෙවෙනි කොටසට අහලා තියෙනවා පරීක්ෂා මොහොම සිදු කිරීමේ අරමුණ. ඊට පස්සේ නැවතත් දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේක පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පිළිමුම යන කුමක්ද? පිළිමුහුම යන කුමක්ද? ඊට පස්සේ අහලා තියෙනවා පිළිමුහුමේ අරමුණ මොකද්ද කියලා. මේක A කොටස, මේක B කොටස. මේක A කොටස, මේක B කොටස. ඊපස්සේ අරමුණ. හරිද? මේ දෙක මේ මේ හතර ඔය කට්ටිය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද ඕන අවුරුද්දක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද පරීක්ෂා මොහොම විතරක් අහන්න පුළුවන්, පිළිමුහුම විතරක් අහන්න පුළුවන්. හරිද? දැන් එතකොට 2019 ප්‍රශ්න පත්‍රයේ පැරණි නිර්දේශය ඇතුළේ ප්‍රශ්නේ තාම මම කතා කරේ නැහැ. ඒක දැන් ඊළඟට කතා කරනවා. ඒක ගහලා තිනවා පිළිමුහුම සම්බන්ධ. හරිද? එතකොට අපිට හරියටම පරීක්ෂා මොහොම ලැබෙන අවුරුද්දයි කියලා කියන්න බෑ. මේක පොඩට සූදානම් වෙන එක කොරම හොඳයි. හරිද? එතකොට පරීක්ෂා මොහොම කියන්නේ මොකක්ද? ජීවියෙකු ද්විත්ව නිලීනයෙකු සමග මුහුම් කිරීම. හරිද? හොඳට මේක මතක තියාගන්න. ජීවියෙකු ද්විත්ව නිලීනයෙකු සමග මුහුම් කිරීම තමයි පරීක්ෂා මොහොම කියලා කියන්නේ. හරිද? එතකොට මේ වචන ටික ඒ විදිහටම වැටිලා තියෙනවා. ඒ කියන්නේ නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් මම හරිද ජීවියෙකු හරිද මේ වගේ ඕන ජීවියෙක් වෙන්න පුළුවන්. හරිද? මම මේ උස ශාකයක් ගන්න මෙන්ඩල් කියපු විදිහට උස ශාකයක්. මේ රූපානුදර්ශ දෙකම තියෙන්න පුළුවන්නේ. මෙයා අපි මුහුම් කරනවා දිත්ත නිලීනෙක සමග. හරිද? එහෙනම් මිටි ශාකයක් සමග. හරිද? මේ දෙකම උස වෙන්න පුළුවන්. මේක මිටි ශාකයක් සමග මෙහෙම කරනවා. දිත්ත නිලීනෙක සමග මුහුම් කරනවා. මේකට තමයි අපි කියන්නේ පරීක්ෂා මුහුමක් කියලා. හරිද? ඊටසේ ඒක බී කොට සානවා පරීක්ෂා මුහුමේ අරමුණ කොහොමද කියලා. පරීක්ෂා මොහොමේ අරමුණ තමයි ප්‍රමුඛ රූපානුදර්ශයේ ප්‍රවේණි දර්ශයේ නිර්ණය කිරීම. හරිද? හොඳට මතක තියාගන්න. මේවා පිළිමුමේ වෙනස් වෙන්න මොනවද කියලා වෙනස් වෙන්න හේතුත් මතක තියාගන්න. පරීක්ෂා මොහොම සිදු කිරීමේ අරමුණ තමයි ප්‍රමුඛ රූපානුදර්ශයේ ප්‍රවේණි දර්ශයේ නිර්ණය කිරීම. හරිද? දැන් මෙතන බලන්න. හරිද? මෙන්ඩල් දැන් මොහොම කරගෙන යනකොට එයාගේ උස ශාක දෙකක් හම්බුණා. හරිද? උස ශාක දෙකක් හම්බුණා. හරිද? දැන් උස ශාකයක් හම්බුණාම මේ ප්‍රවේණි දර්ශයේ තියෙන්න පුළුවන්, මේ ප්‍රවේණි දර්ශයේ තියෙන්න පුළුවන්. දැන් මිටි ශාකයකට විතරම මේක විතරක් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි උසේ එකට මේ දෙකම මේ ප්‍රවේණි දර්ශ දෙකම තියෙනවා. ඒතකොට මේ දෙකෙන් හරියටම කෝකද තියෙන්නේ කියලා බලාගන්න තමයි අපි මෙන්න මේ මොහොම කරන්නේ. හරිද? මේ මොහොම කරලා අපිට එන අනුපාතය අනුව අපිට කියන්න පුළුවන් දෙකම ප්‍රමුඛ ඇලිල දෙකක් තියෙන නැත්නම් එකක් ප්‍රමුඛ එකක් නිලීලද කියලා. හරිද? ඒක හොයාගැනීම තමයි අරමුණ මේ. හරිද? එතකොට ඒක හරි වචන වලින් කිව්ව ප්‍රමුඛ රූපානුදර්ශයේ ප්‍රවේණි දර්ශයේ නිර්ණය කිරීම. ප්‍රමුඛ රූපානුදර්ශයේ ප්‍රවේණි දර්ශයේ නිර්ණය කිරීම තමයි අරමුණ. හරිද? ඊපස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්න. දෙවෙනි ප්‍රශ්නේ අහලා තිනවා පිළිමුහුමක් යන කුමක්ද? හරිද? පිළිමුහුමක් යන කුමක්ද කියන එකට දීලා තියෙනවා ජීවියෙකු ඕනෑම ජනක ප්‍රවේණි දර්ශයක්. නැත්තම් ජනකෙකු සමග මුහුණ කිරීම. ජීවියෙකු ඕනෑම ජනක ප්‍රවේණි දර්ශයක් ඇලෙයිලා ජනකෙකු සමග මුහුණ කිරීම. හරිද? එතකොට පිළිමුහම අපි බලමු. කොහොමද පිළිමුහමක් වෙන්නේ එතකොට? හරිද? දැන් අපි හිතමුකෝ මව් දැන් මේ මොහොම ගමු. ඔන්න උස සාගයක්. මිටි සාග තවත් මේක මිටි සාගය සමග මුහුණ කරා. හරිද? එතකොට අපිට F1 එකට එනමණි TT කියලා වෙන මේ ප්‍රවේණිදර්ශයේ උස සාගය ලැබෙන්නේ. මෙන්න මේ ප්‍රවේණිදර්ශය අපිට ලැබෙයි. හරිද? දැන් මෙයා හරිද? මෙයානේ දැන් අපිට ලැබුණ F එක. හරිද? මෙයා මේ දෙන්නගෙන් මොන එකක් එක්ක මුහුම් කරනවා. හරිද? මෙයා දිමෝපියොන්ගේ ශාකයක් සමග නැවත මුහුම් කරනවා. හරිද? හරිද? එතකොට F එක වාරය මේකේ එකක් මොකක් හරි එකක් එක්ක මේක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් එක මුහුම් කරගෙන යනවා. දැන් ඉස්සම් මේකෙදි මොකද උනේ? මේ මුහුම අනිවාර්යෙන් දිත්ත නිලීනෙක් සමග. අනිවාර්යෙන් දිත්ත නිලීනෙක් සමග තමයි මුහුම් කරන්නේ. මෙතෙන්දි මෙයා ඕන කෙනෙක් එක්ක, يعني දිමෝපියෝ මේ ප්‍රවේණිදර්ශ තිබ්බේ කොහොමද? ඒ ඕන කෙනෙක් එක්ක මුහුම් කරගෙන යනවා. හරිද? ඒක අරමුණ අපි කතා කරනකොට ඔයාලට මේක හොඳටම තේරෙයි. ඒක අරමුණ පිළිමුණා සිදුවීමේ අරමුණ. ඊළඟ ප්‍රශ්නේ. ඒකට උත්තරේ තමයි ජනකයන්ට ආසන්න ප්‍රවේණික සංයුතිය සහිත ජනිතයෙන් ලබා ගැනීම. හරිද? ඒක එකක්. හෝ නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. සත්‍යයන්ගේ නැත්නම් ශාකවල නව වැඩි දියුණු කළ ප්‍රභේද ලබා ගැනීම.
देखम लीने के दिखा देखे लगन दिखम बटी मदद दिया मुकद जनक आसन प्रवीण के सांगत्य सहित जनित्यान लागेम नेता सत्वी शाकबल ना वेड़ी दीवन कल प्रभे लागेम एक मिथना तपिल उषा मुनि हरिद दम्या दम अभी दम्या आय तपि आय तपि मे प्र मे दिमापिया मुहम करोट आय तपिट उषदाक्षण तमा वेड़ीपुर लेकिन उषशाखी दिखा पावता एक मेक करना हरिद නැත්තම් අපි හිතමුකෝ අපිට මිටි ලක්ෂණ වල දාල එකක් දෙන්න ඕනේ කියලා ඉස්සරහා ඒවට. එහෙනම් අපි වෙන්න මෙයාත් එක මොහොම කරනවා. يعني දෙමෝපියන්ගේ ලක්ෂණ දෙන්න ඕනේ දිගටම. එහෙනම් ඒක අපි මේ ඒ කියන්නේ දෙමෝපියන්ගේ ලක්ෂණ අපිට ඊළඟ පරම්පරාවට දෙන්න ඕන නම් ලැබිච්ච ප්‍රවේණ දැරසි නැවතත් අර දෙමෝපියුත් එක්ක මොහොම කරගෙන යනවා. නේද? අරමුණේ වෙනස පැහැදිලි කරගන්න පුළුවන් මේ දෙකේ. හරි. ඊට පස්සේ ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපිට අහලා තියෙනවා පිළිමොහම පරීක්ෂා මොහමකට සමාන වන්නේ කුමන තත්ත්වවලදී? අන්න හොඳ ප්‍රශ්නයක්. හරිද? ඒක උත්තරේ තමයි පිලිමුහමකදී යොදා ගන්නා ජනකයන් එම ලක්ෂණයේ සඳහා සමයුග්මක නිලීනයන් වූ විට අන්න බලන්න දැන් බලන්න මේකනේ අපි පරීක්ෂා මොහම කිව්වේ මේකනේ පිලිමුහම කිව්වේ පිලිමුහම කියන්නේ මොකද්ද මේ අපිට ලැබිච්ච ප්‍රජනිතය නැවතත් අපි මෙයා කවුද දෙමෝපිය දැරි සමග මුහුම් කරනවා ප්‍රජනිතය නැවතත් දෙමෝපිය දැරි සමග මුහුම් කරනවා හරිද එතකොට මම දැන් මෙතන උදාහරණයක් විදිහට මේක ඉල්ල තියෙනවා හරිද එතකොට දැන් අපිට මේ දෙන්නත් එක්ක මුහුම් කරනවා මේ දෙන එකයි එක මුහුම් කරනවා හරිද එතකොට මෙයා මේ අම් මෙයාත් එක්ක මුහුම් කරා කියන්නු එතකොට මෙහෙම නැත්තම් මෙයා F එක මෙයාත් එක්ක මුහුම් කරා කියන්නු හරිද එතකොට මෙහෙම මේ මුහුමක් එන්නේ මේ මුහුම් දෙකක් මේ එක මුහුම මේ දෙක මුහුම මේ දෙකම මොකද්ද දෙමාපියොත් එක්ක මුහුම් කළා තියෙන මේ දෙකම පිළි මුහුම් දෙක හරිද හැබැයි ඔය කට්ටියට පේනව නේද මෙන්න මේක නිකන් පරීක්ෂා මුහුමක ස්වභාවයක් ගන්න හරිද පරීක්ෂා මුහුම කියන්නේ මොකද්ද කියලා අපි ආයෙත් බලුවොත් දෙකම ද්විත්ව නිලීන ඒක සමග මුහුම් කිරීම තමයි පරීක්ෂා මුහුම කියන්නේ. දැන් මෙතන ද්විත්ව නිලීන එක සෙට් වෙලා තියෙනවා. හරිද? එහෙනම් මේක පිළිමුහුමක් යටතේ පිළිමුහුමක් තමයි. හැබැයි මේක පරීක්ෂා මුහුමක් කියලා සලකන්න පුළුවන්. හරිද? එතකොට ඒක උත්තරේ තමයි පිළිමුහුමක් යොදා ගන්න ජනකයන් හරිද? පිළිමුහම සඳහා යොදා ගන්න ජනකයන් එම ලක්ෂණය සඳහා සමයුග්මක නිලීනයන් වූ විට. මේ සමයුග්මක නිලීනයන් වූ විට අපි කියන්නේ පිළිමුහුම පරීක්ෂා මුහුමකට සමාන වෙනවා. हतरी प्रश्न पिलव सटाण कलिंग प्रश्न पत्र हम एक पात संकेत निरूपणीकरण අහන්න ඉඳ තියෙන්නේ මේ පාඩම ඇතුලේ කියලා අපිට ඒවට වැඩිපුර සූදානම් වෙන්න පුළුවන්. හරිද? දැන් එතකොට මේක මොකද්ද? නිරෝගී නැත්තම් සාමාන්‍ය පිරිමි. හරිද? මේක මොකද්ද? රෝගී ස්ත්‍රිය. හරිද? රෝගී ස්ත්‍රිය. නැත්තම් ආසාදනය වූ ස්ත්‍රිය. රෝගී ස්ත්‍රිය කියලා ලියන්න ඕන. හරිද? එතකොට අර කලින් එකේදී අපිට හම්බුණ වචන ලියන්න. හරිද? මෙයාට ලියන්න පුළුවන් එතකොට නිරෝගී. නැත්තම් සාමාන්‍ය පිරිමි කියලා මම රෝගී ස්ත්‍රියක් හරිද? එතකොට මේක මොකද්ද මේ ඉල්ලෙතන විවාහය. හරිද? මව ඉන්නවා, පියා ඉන්නවා, මෙදින් ඉරක් දාලා විවාහයක් අපිට සඳහන් කරලා තියෙනවා. හරිද? එතකොට මේ කොටසත් ඉවරලා තියෙනවා. හරිද? ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ මේකට ලස්සන ප්‍රශ්නයක් ගොඩක් එහෙන් තර්ක කරලා මේක ගන්න තියෙන ප්‍රශ්නයක්. හරි. දැන් පස්වෙනි ප්‍රශ්නේ අපි අහනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙන මේ. හරිද? සමහර සමාජිකින් ප්‍රවේණි ආබාධයකින් පෙළෙන මිනිස් පවුලක සමහර සමාජිකින් ප්‍රවේණි ආබාධයකින් පෙළෙන මිනිස් පවුලක පෙළවල් සටහනක් පහත දී ඇත. හරිද? දැන් මම පෙළවල් සටහන අරින්නම්කෝ. මේ පස්වෙනි කොටස අහන්නේ. හරිද? එතකොට හොඳ මම අදින් දැනන්නේ පෙළවල් සටහන. පස්වෙනි කොටස ගාදාල්ද? පියා ඉන්නවා. මේක මේ සංකේත දැන් ඔකට දන්නවා. මව ඉන්නවා. හරිද? අපිට මෙතන දීලා තියෙනවා පියා රෝගී පිරිමි කියලා. හරිද? පියා රෝගී පිරිමි කියලා දීලා දිනවා. ඊට පස්සේ අපිට වෙන්න මෙහෙම ඒ විවාහය සිද්ධ වෙනවා. දැන් පියා ප්‍රවේණි ආබාධකින් පිරෙනවා. මව අපි දන්නේ නැහැ තාම. මොකද මව නිරෝගී කියලා දීලා තියෙනවා. හරිද? මව නිරෝගී කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දැන් දරුවෝ හැදෙනවා. දරුවෝන්ගෙන් නැවතත් පිරිමි දරුවෙක් අපිට ලැබෙනවා. කවුද? මේ ප්‍රවේණි ආබාධයෙන් පෙළෙන පිරිමි දරුවෙක්. හරිද? ඊට පස්සේ නැවතත් දුවක් ලැබෙනවා. ආය නැවතත්
පිරිමි දරුවෙක් ලැබෙනවා. හැබැයි මේ පිරිමි දරුවා නිරෝගී. ඊට පස්සේ නැවතත් දුවක් ලැබෙනවා. හරි. ඊට පස්සේ මේ දුව වෙනත් පිරිමි පුද්ගලයෙකු සමග නැවත විවාහයක් සිද්ධ වෙනවා. නැවත විවාහයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවතත් ඒ ඔවුන්ගේ දරුවන්ගේ පරම්පරාව දිල දෙනවා. ඔවුන්ගේ දරුවන්ගේ පරම්පරාවේ නැවත පිරිමි ළමයට නැවතත් මේ රෝගය සෑදී කියනවා. يعني පිරිමි දරුවෙක් පෙන්න නමේ රෝගේ. නිරෝගී දුවක් ඉන්නවා. ආයි රෝගී ස්ත්‍රියක් ඉන්නවා. දරුවෙක් විදිහට. ඊස්සේ නැවතත් අපිට දීලා තියෙනවා. නිරෝගී ස්ත්‍රිය. නිරෝගී දරුවෙක් ස්ත්‍රී දරුවෙක්. හරිද? එතකොට දැන් අපිට මාරු මේක තමයි ගස පෞල් ගස කියන එක අපි කලින් කතා කරා. පෞල් ගස කියන්නේ මේකට මේ තියෙන පළවෙනි පරම්පරාව, මේ දෙවෙනි පරම්පරාව, මේ තුන්වෙනි පරම්පරාව. ඊට පස්සේ මෙතන පරම්පරාව කියන්නේ නිරූපණය කරනවාද? ඔක්කොම පරම්පරා තුනක් නිරූපණය කරනවා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව සහ තුන්වෙනි පරම්පරාව. එතකොට මෙතන දැන් අපිට මේක කියලා තිනවා සමහර සමාජිකයන් ප්‍රවේණි ආබාධයකින් පෙළෙන මිනිස් පවුල. හරිද? එතකොට මේ ප්‍රවේණි ආබාධ තමයි මේ පෙන්නන්නේ. සමහරවිට මේකේ වාහකයෝ පෙන්නලා නැති වෙන්න පුළුවන්. හරිද? දැන් ඔකට මේක ඇතුලේ කිසිම දැනක බියෙන් මේ වගේ කෙනෙක් එහෙම පේනවද? භාගයක් වෙන්න මේ වගේ කෙනෙක් එහෙම පේන්නේ නැහැ. ඒ කියන්නේ මේක වාහකයෝ ඉන්න පුළුවන්. නමුත් මේ පිළවෙල සටහනේ දීලා නැති වෙන්න පුළුවන්. හරිද? ඒකෙන් අපි ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හිතේ තියාගන්න. හරිද? එතකොට අපිට දැන් මේ ප්‍රශ්නයක් විදියට අහනවා. වෙන මොකුත් දත් දීලා නැහැ. අපිට මෙතන අංක ටිකක් දීලා දිනවා. 1 3 4 2 5 1 2 3 4 5 අනිවාර්යයෙන් මේ වගේ මම හිතන්නේ ප්‍රවේන්දර සම අහලා තියෙන එක තමයි අංක වර්ගයක් දාලා තියෙන අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. එතකොට මේක ඊකොල්ස් අහලා තියෙනවා. ඉහත ප්‍රවේණිය පිළිබඳව පහත දියදී ප්‍රකාශයේ නිවැරදිද වැරදිද යන්න දක්වන්න. ඔන්න හරි වැරදි දානියක් එවිලා තියෙනවා. මොකක්ද අපි බලමු ප්‍රකාශයේ. ඉහත ලක්ෂණය අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයන් ලෙස ප්‍රවේණිගත වේ. අන්න බලන්න. ඉහත ලක්ෂණය අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයන් ලෙස ප්‍රවේණිගත වේ. හරිද? එතකොට මෙතන දැන් අපිට හිතා ගන්න පුළුවන් මේක ආකාර හතරකට වගේ යන්න පුළුවන් නේ. හරිද? එතකොට කොහොමද අපි ගන්න පුළුවන් අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයක් විදිහට එකක් යන්න පුළුවන්. අනිත් එක තමයි අලිංග වර්ණ දේහයක නිලීන ආකාරයක් විදිහට යන්න පුළුවන්. හරිද? අපි කතා කරා මුලින්ම සමජාත ශෛලියේක සමජාත තියරි වල කතා කරලා තිනවා කට්ටි සමජාත වර්ණ දේහ යුගල් 23යි ඒ 23න් 22ක් අලිංග වර්ණ දේහ එකක් ලිංග වර්ණ දේහ. හරිද? එතකොට ඒ අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයක් විදිහට යන්න පුළුවන් අලිංග වර්ණ දේහයක නිලීන ආකාරයක් විදිහට යන්න පුළුවන් නැත්නම් ලිංග වර්ණ දේහයක මේ ප්‍රමුඛ හෝ නිලීන ආකාරයක් විදිහට යන්න පුළුවන්. හරිද? ওই විදිහට තමයි යන්න පුළුවන් වෙනා යන්න ක්‍රමයක් නැහැ. හරිද? එතකොට දැන් අපිට දීලා තියෙනවා ඉහත ලක්ෂණ අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයක් ලෙස ප්‍රවේණිගත වේ. මේක හරිද වැරදිද කියලා අපි මුලින්ම බලමු. ඒක හරිද වැරදිද කියලා. මොකද්ද? අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරය. දීලා දෙනවා අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරය. හරි නේද? හොඳට බලාගන්න. එතකොට දැන් අපි මෙහෙම කියමුකෝ. හරිද? අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරය ලෙස ඌවා නම් මෙහෙම තියෙන්නේ. හරිද? දැන් අපි ගන්නවා මම ආයෙත් මේක නිකන් අඳින්නම් පොඩියට අඳින්නම් දැන් මෙතන. හරි දැන් මේ කටු සටහනක් විදිහට තමයි යන්නේ. හරිද? අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ කෙනෙක් වුණා නම්. හරිද? මේ රෝගය පෙන්නඳ මේ රෝගය පෙන්නඳ දැන් අපි අපි මේකට අපි ඇලීල දෙකක් දාගමුකෝ. හරිද? මම කියනවා මේක තමයි ඇලීල. කැපිටල් ඒ සිම්පල් ඒ. මේ තමයි ඇලීල දෙක. මේ රෝගියට දාලා එන්න පුළුවන් ඇලීල දෙක මේක තමයි. හරිද? එතකොට අලිංග වර්ණ දේහයක ප්‍රමුඛ ආකාරයකට ගියා නම් රෝගී කෙනාට තියෙන්න ඕන මෙහෙම මෙහෙම තිබ්බොත් රෝගී. මොනවද? රෝගී එක්කන තමයි මෙහෙම රෝගී වෙන්න මෙයා රෝගී වෙනවා. හරිද? මේ තමයි රෝගී ආකාරය. හරිද? එතකොට මෙයා මොකද්ද මේ වෙන්නේ? මෙයා අපි කියනවා නිරෝගී කියලා. දෙකම කියනවා නිරෝගී ප්‍රමුඛ ආකාරයක නම් රෝගේ පින්නනවා. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මෙයා නිරෝගීනේ. එහෙනම් මව මොකද වෙන්නේ? අම්මා අනිවාර්යයෙන්ම සිම්පල්ලේ වෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන්න ඕන. හරිද? එතකොට පියා ඉන්නවනේ පියා රෝගී වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ප්‍රවේණිකේ රෝගේ පින්නනවා. එහෙනම් මේ දෙකෙන් එකක් වෙන්න ඕන. අපිට තාම හරියට කියන්න බෑ. අපිට ඉස්සරහට යන්න වෙනවා මෙහෙම. මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. හරිද? ඊපස්සේ දරුවෝ එනවනේ. හරිද? ඔන්න මං දරුවා නින්නේ. ඊපස්සේ දරුවෝන්ගේ නැවතත් මේ හතර කියලා කවුන්ට් කරලා තියෙන දරුවා නැවතත් රෝගී පිරිමි දරුවෙක් කියලා කියනවා. හරිද? එහෙනම් මේ රෝගී පිරිමි දරුවා. හරිද? රෝගී පිරිමි දරුවා ගත්තොත් නැවතත් එයාට මේ දෙකම තියෙන්න පුළුවන්. හරිද? මේ දෙකම තියෙන්න පුළුවන්. හරිද?
මේ දෙකම තියෙන්න පුළුවන් හරිද අපි එහෙම ගමුකෝ හරිද හැබැයි දැන් අපි මෙහෙම හිතමු හරිද මේ දෙකම තියෙන්න පුළුවන් කොහොමද තියෙන්න පුළුවන් දැන් මෙයා මෙහෙ AA වුණොත් මෙයාත් එක්ක ගිහිල්ලා මේක එනවා හරිද මෙයාත් එක්ක ගියොත් මේක එනවා දැන් අපිට මෙතනින් තීරණය කරන්න පුළුවන් මේ දෙන්නගෙන් හරියටම කෝකද තියෙන්නේ කියලා හරිද දැන් මේ කැපිටල් A වාරයක් සිම්පල් A සිම්පල් A හරිද මෙහෙම වුණොත් නැත්තම් වෙන්න පුළුවන් කැපිටල් A සිම්පල් A වාරය සිම්පල් A සිම්පල් A මව පියාමව පියාමව මේ දෙක ගන්න වෙන්න ඕන දැන් මෙහෙම වුණොත් අනිවාර්යෙන් දරුවන්ට ලැබෙන්නේ AA මෙතනින් හැම දරුවෙටම AA තමයි හම්බෙන්නේ මෙයාත් එක්ක ගියොත් හරිනි මෙහෙම නෑනේ මෙයා මෙයාත් එක්ක ඕනෑ කෙනෙක් යන්න පුළුවන් හරිද හැබැයි මෙයා මෙයාත් එක්ක ගියොත් මොකද වෙන්නේ මෙහෙම දරුවෙක් හම් මෙයා මෙයාත් එක්ක ගියොත් මෙහෙම දරුවෙක් හම් වෙන්න පුළුවන් මෙයා මෙයාත් එක්ක ගිහලා මේ වගේ දරුවෙක් හම් වෙන්න පුළුවන් මේ ඇලිලෙ මේ දෙකෙන් ඕන එකක් ගිහලා මෙහෙම කෙනෙක් හම් වෙන්නත් පුළුවන් හරිනි එතකොට හරිනි අපිට තේරෙනවා හරිද මේ දෙකෙන් එහෙම වෙන්න පුළුවන් කියලා අපිට තේරෙනවා හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද මේ ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන අනිවාර්යෙන්ම මොකද්ද තියෙන්න ඕන මේක වෙන්න බෑ ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මේක වෙන්න බෑ මොකද ඇලීල දෙකම ප්‍රමුඛ ඇලීල එන්නේ නැහැ මෙයා මේ දෙකෙන් මොකෝක වුණා මේ පේනවනේ එක්ක මේක එන්නේ නැත්තම් මේක එන්නේ ওই දෙකෙන් එකක් තමයි එන්න පුළුවන් කොහොම ගියත් හරිද එතකොට ඒ මේකයි මේකයි සමානයිනේ එහෙනම් අපි මේක මකලා අපිට තීරණය කරන්න පුළුවන් මේක මේ ප්‍රවේණ දැරසේ තමයි තියෙන්නේ කියලා මොකද්ද කැපිටල් A සිම්පල් A හැබැයි රෝගිය පෙන්නනවා මොකද රෝගී මේක ප්‍රමුඛින්ද රෝගිය පෙන්නනවා හරි එහෙනම් තාම අලිංගික ප්‍රමුඛයකට තාම නිවැරදි කියලා තමයි අපිට යන්න තියෙන්නේ ඉස්සරහට හරිද ඊට පස්සේ අපිට එනවා මෙහෙමනේ හරිද මේක කොටි වේගෙන් කරගන්නකොට මම මේ පැහැදිලි කරන්න ඕන හින්දා මොකද විවගතින්ද ඉක්මනින් කරන්න ඕන පැහැදිලි කරන්න ඕන හින්දා තමයි විස්තරාත්මකව කියලා දෙන්නේ හරිද එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් හරිනේ මේක හරි හරිද එතකොට මේ දෙන්නගෙන් මෙයා ඕන එකෙක් එක්ක ඉන්න පුළුවන් හරි ඊළඟට අපි ගියා හරිද දැන් මෙයාට ගියපුවාම දැන් මෙයාට කොහෙන් ගියත් ඒ ඇලීලයක් එන්න ඕන මේකත් කැපිටල් මොකද මෙයාගෙන් ආවත් දැන් මෙයාගෙන් ආව කොහොම ගියත් මෙයාට සිම්පල් ඇලීලයක් එන්න ඕනනේ ඒක තේරෙනවනේ ඇයි අම්මගෙන් හැම වෙලාවෙම ඉන්නේ සිම්පල් A ඇලිලේ හරිද දැන් පියාගෙන් ඉන්න පුළුවන් එක්ක කැපිටල් A ඉන්න පුළුවන් එක්ක සිම්පල් A ඉන්න පුළුවන් මොකද මේ දෙන්නගෙන් අපි තාම දන්නේ හරියටම කෝකද ගියේ කියලා හරිද එතකොට අපි දැන් මේ දැන් අපිට මේක ලේසියෙන්ම තර්ක කරලා ගන්න පුළුවන් හරිද මේක මෙච්චර දුර යන්න ඕනේ නැහැ ඇත්තම කියනවා මොකද දන්නවද දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ සම්පූර්ණ කොහාගත්ත තාම ගාන නිවැරදි විදියට යන්නේ මේ දෙන්නගෙන් තාම අපිට කෝකද කියලා තහවුරු කරගන්න බැරි වුණා හරිද දෙකම තියෙන පුළුවන් කියලා අපි කිව්වා ඊළඟට අපි යනවා හරිද මේ හැමෝටම දැන් එක ඇලීලයක් අපි තාම දන්නේ නැහැ මොකක් දාවේ කියලා හරිද මොකක් දාවේ කියන්නේ දැන් මේතන නිරෝගීනේ නිරෝගී නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ ඔක්කොටම එන්න ඕනේ මෙහෙම කියලා හරිද මෙහෙම කියලා කියමු මේ ඔක්කොටම එන්න ඕම කියලා කියමු හැදෙන දරු ඔක්කොම මේ ප්‍රවේණ දර්ශයෙන් තමයි එන්නේ ඒ නිරෝගී වෙන්න නම් මොකද වෙන්න ඕනේ දෙකම නිලීන වෙන්න ඕනේ හරිද ඒ ප්‍රමුඛුණොත් රෝගේ පේනවා හරිද ඊට පස්සේ මේ දරුවා ආයෙත් විවාහයක් වෙනවනේ විවාහය වෙන්නේ නිරෝගී කෙනෙක් හරි නිරෝගී කියන්නේ රෝගේ පෙන්නන්නේ නැහැ යාගේ. හරිද? එතකොට දැන් අපි ගමු මෙතන දරුවෙක් හැදෙනවා. හරිද? මෙතන දරුවෙක් හැදෙනවා. ඒ දරුවා රෝගී කියලා තියෙනවා. හරිද? රෝගී නම් අනිවාර්යෙන් තියෙන්න පුළුවන් රූපන්ද ප්‍රවේණ දර්ශ දෙක තමයි එක්ක මෙහෙම වෙන්න ඕන නැත්තම් මෙහෙම වෙන්න ඕන. හරිද? දැන් මේක වෙන්න බෑ. ඇයි? අනිවාර්යෙන් එක සිම්පල් ඒ වෙන්න ඕන. මොකද මවගෙන් ඉන්නේම සිම්පල්. එහෙනම් මේක වෙන්න බෑ. අනිවාර්යෙන්ම මේක තමයි ප්‍රවේණ දර්ශ. හරිනේ රෝගී එහෙනම් මවගින් නම් මේක ඉන්නේ. දැන් මේ සිම්පල් A මේකේ සිම්පල් A කියන එක අනිවාර්යෙන්ම ඉන්නේ කාගෙන්ද මවගින්. මවගින්. හරිද? නමුත් කැපිටල් A කියන්නේ පියාගේ. එහෙනම් මෙයාට කැපිටල් A තියෙනවා. හැබැයි අන්න එතකොටම අපිට මේක වැරදි කියලා කියන්න පුළුවන්. මොකද මෙයා අපිට සඳහන් කරලා තියෙනවා මොකද්ද? නිරෝගී පුද්ගලයෙක් කියලා. හැබැයි මෙයාට ප්‍රමුඛයේ ඇලීලිය ආපු ගමන්ම මෙයා රෝගී වෙන්න පටන් ගන්නවා. හරිද? ඒකින්ද මෙයාට කවදාවත් කැපිටල් A තියෙන්න බෑ. මෙයාත් අනිවාර්යෙන් සිම්පල් B වෙන්න ඕන. දෙකම සිම්පල් ලේ වුණොත් අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙන්න ඕන ඊළඟ පරම්පරාවම නිරෝගී දරු පරම්පරාවක් වෙන්න ඕන හැබැයි එහෙම වෙලා නැහැ දුවයි පුතයි දෙන්නම රෝගෙන් පෙළලා තියෙනවා එතකොට මේක ඉතින් බලලා එකපාරටම කියන්න පුළුවන් මම මේ වැඩිපුර ඔයගොල්ලන්ට තමයි විස්තර කරේ හරියට කෙනෙක්ට බලපුවාම මේක තීරණය ගන්න පුළුවන් මේක මෙහෙම වෙන්න බෑ මේ දෙක දැක්කම මෙතනින් කියන්න පුළුවන් මේක මෙහෙම වෙන්න බෑ කියලා මේන දත්ත ටිකත් එක්ක පටගාලා මේක කියන්න පුළුවන් වෙන්න ඕන හරියට මම හොඳට තේරුම් ගන්න ඕන මේක විස්තරාත්මකව කියුවේ හරියට එතකොට අපි දැන් ඔප්පු කරලා තියෙනවා මොකද්ද
ඉහත ලක්ෂණේ අලින්ග වර්ණ දෙක ප්‍රමුඛාකාර ලෙස ප්‍රවීණගත වෙයි. හරිද? ඒ වාක්‍යය නම් මොකද වෙන්නේ? වැරදි. අපි දැන් ඒක ඔප්පු කරා. හරිනේ? ඊට පස්සේ අපි යනවා B කොටසට. B කොටස මොකද්ද කියන්නේ? ප්‍රමුඛ ඇලීලේ සඳහා A'ද? කැපිටල් A'ද? හරි අපි ගත්තේ විදිහට. නිලීන ඇලීලේ සඳහා සිම්පල් A'ද? හරි අපි ඒක ගන්න තියෙන හැම භාවිතා කරමින් ඉහත පෙළවල් සඳහනේ 1 සිට 5 දක්වා. 1 සිට 5 දක්වා තිබිය හැකි ප්‍රවේණි දරස සඳහන් කරන්න. අන්න හරි. එතකොට 1 සිට 5 දක්වා තියෙන පුළුවන් ප්‍රවේණි දරස ටික ඊළඟ කොටසෙන් අපි අහලා තියෙනවා. හරි. එතකොට දැන් අපි ඒක හොයන්න අපි දැන් ඒක ඒක කොහොමද ගන්න කියලා බලමු. හරිද? එහෙනම් අපි දැන් හිතමු හරිද දැන් මේක කෙනෙක්ට මෙහෙම අහන්න පුළුවන්. හරිද? දැන් අපි ගමුකෝ මම දැන් මෙහෙම කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් අලින් වර්ණ දෙක ගැන ප්‍රමුඛාකාරයකින් මේක වෙන්න බැරි. හරිද? ඊට පස්සේ අපි දැන් බලමු අපි ඉස්සලා මේක මොන ක්‍රමයකටද යන්නේ කියලා තහවුරු කරන්නේ නැතුව මේක පුරව ගන්න කලින්. හරිද? අපි දැන් බලමු අලින්ග වර්ණ දෙක ගැන නිලින ආකාරයේ. يعني දෙවෙනි ආකාරයෙන් හරිද කියලා. කොහොමද? අලින්ග වර්ණ දෙක ගැන නිලින ආකාරයේ නිලින ඉස්සර ප්‍රමුඛාකාරයෙන් වෙන්න බැහැ කියලා අපි දැන් කියලා තියෙනවා. හරිද? එහෙනම් මම දැන් ඉස්සලා ආයෙ දැන් අලින්ග වර්ණ දෙක කියන්නේ නිලින ආකාරයකින් නම් මේ දෙන්නම මෙයයි මෙයයි මොකද වෙන්න ඕනේ ඉස්සලා රෝගී වුණා මේ දෙන්නම මොකද ප්‍රමුඛාකාරින්ද දැන් වෙන්නේ මෙයා නිරෝගී වෙනවා. හරිද? එහෙනම් රෝගී කෙනා මේ දිත්ත නිලින සමු මේ තමයි රෝගී වෙන්නේ. හරිද? රෝගී ඉස්සලා කියන්නේ අනිත් පැත්ත වගේ. හරිද? අපි දැන් බලමු ඒක කරගෙන යන්න. හරිද? ඔන්නම් පියා ඉන්නවා. පියා රෝගී. රෝගී නම් අනිවාර්යෙන් පියාට සිම්පල්ලේ සිම්පල්ලේ. මව නිරෝගී. මවට මේ දෙකම තියෙන්න පුළුවන්. තාම අපි දන්නේ කොහොමද හරියටම තියෙන්නේ කියලා. ඊළඟට යනවා අපි දෙවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාවේ දරුවා ඉන්නවා. මෙයා රෝගී පිරිමි දරුවේ. නිරෝගී ගැහැණු දරුවේ රෝගී නිරෝගී පිරිමි දරුවේ නිරෝගී ගැහැණු දරුවේ. මෙහෙමනේ තියෙන්නේ. හරිද? එතකොට මෙයා අපි දන්නවා රෝගී පිරිමිනේ. එහෙනම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන සිම්පල්ලේ සිම්පල්ලේ. හරිද? දැන් අපි දන්නවා මේ දෙන්නටම තියෙන්න ඕන සිම්පල්ලේ දෙකක් කියලා. හරිද? දැන් මේකෙන් අපිට මට කියන්න දැන් මොකද්ද මේකෙන් අපිට මවගේ ප්‍රවේණි දරසෙ හරියටම කියන්න බැහැ හරියටම කියන්න පුළුවන්. එයි දැන් පියාගෙන් කොහොම බැලුවත් A එකක් එනවා. මේ A එක පියාගෙන් එන්නේ. මොකද දෙකෙන්ම A තමයි. එහෙනම් මවගෙනුත් අනිවාර්යෙන්ම එන්න ඕන සිම්පල් එක. එහෙම වෙලා තියෙනවා. දැන් මවට මේ ප්‍රවේණි දරසෙ තිබ්බනම් මවගෙන් හැම වෙලාවෙම එන්නේ කැපිටල් A කියන ඇලිලිය තමයි හැම වෙලාවෙම. හරිද? ඔන මං ගිහලා පෙන්නන්න. දැන් මව මේක පියා මෙහෙම. හරිද? එතකොට මෙයාගේ ජන්මාණු කැපිටල් A, මෙයාගේ ජන්මාණු සිම්පල් A, 100%ක් මොකද්ද? කැපිටල් A, සිම්පල් A. එහෙනම් මෙයා ආයෙත් නිරෝගී වෙනවා. එහෙනම් මේක එන්න බෑ. ඔන්න අපි ඒක අයින් කරා. අන්න එහෙම ප්‍රවේණිද්දව ගණන් වල එහෙම තමයි යන්නේ. පියවරින් පියවර එකින් එක ඉවත් කර කර ගියා. හරිද? එහෙනම් මවගේ ප්‍රවේණිද්දව දැන් අපි දන්නවා මේක තමයි අනිවාර්යෙන් තියෙන්නේ කියලා. හරිද? ඒකත් හරියට පොඩු. කැපිටල් A, සිම්පල් A. දැන් මේ දෙකම තහවුරු කරලා තියෙනවා. හරි. එහෙනම් දැන් මේ කට්ටියට තියෙන්න පුළුවන් මේ කට්ටිය නිරෝගී අය. මේ කට්ටියට මේ ඕන එකක් තියෙන්න පුළුවන්. මේ කට්ටිය නිරෝගී අය. මේ කට්ටියට නෑ. දැන් මේ කට්ටිය නිරෝගී අයනේ. හරි. නිරෝගී අයට නම් නිරෝගී අය නම් මොකක් තියෙන්න ඕන? මේ දෙකෙන් හරිද? නිරෝගී කෙනෙක්ට දැන් මෙයාගේ අපි ගමුකෝ. මේ දුවක් ඉන්නේ නිරෝගී. එහෙනම් මේ දෙකම තියෙන්න පුළුවන් නේද අරකටම? හරිද? හැබැයි අපි ආයෙ චෙක් කරනවා මෙතනින් මේ දෙකෙන් එකක් එන්න පුළුවන් කියලා. දැන් මේකේ මේකෙන් හැම වෙලාවෙම එන්නේ සිම්පල් A ඇලීලිය. හොඳට අහගන්න. සිම්පල් A ඇලීලිය. මෙයාගෙන් ඇලීලිය දෙකක් එනවා. හරිද? මෙහෙම කියන්නම්කෝ මෙතනින් එන්නේ සිම්පල් A පියාගෙන් ජන්මාණු වල මවගෙන් එනවා මෙහෙම ජන්මාණුකුයි මෙහෙම ජන්මාණුකුයි. හරිද? එතකොට හැදෙන්න පුළුවන් කැපිටල් A මේක හැදෙන්න පුළුවන් නැත්නම් සිම්පල් A සිම්පල් A. හරිද? මේ තමයි දරුවෝ දෙන්න හැදෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයා රෝගී වෙනවා. මේ වගේ හැදෙයි. නිරෝගී කෙනා මෙයා වගේ වෙනවා. එහෙනම් නිරෝගී කෙනාට මේක එන්න බෑ. ඇයි? මෙයා පියාගෙන් කවදාවත් පියාගෙන් එන්නේ සිම්පල් A ඇලීලියක් නිසා ඒ ඇලීලියක් මෙතන තියෙන්න ඕන අනිවාර්යයෙන්. නමුත් මෙතන කැපිටල් A දෙකක් තියෙන දෙකක් එන්න විදියක් නැහැ. එහෙනම් මොකද පියාගාව කැපිටල් A ඇලීලිය නැති ඉන්නේ. හරි. එතකොට අපිට කියලිම කියන්න පුළුවන් මෙයාගේ රූපණු දර්ශය මේක. මේ ඔක්කොම නිරෝගී නින්ද ඒ ඔක්කොගෙම කොහොමද එන්නේ? අර විදිහම තමයි. ඔකට දිහා බලන්න මේක සැකයි වගේ නම් ආයෙත් දිහා බලන්න. ඔන්න දැන් අපි මේ ටිකත් ක්ලියර් කරගෙන ඉවරයි. මේ කොටම එන්න පුළුවන් ප්‍රවේණිදරස ටිකත් අදාගත්තා. දැන් මේක තාමත් අපි නිවැරදි කියන මට්ටමේ යන්න පුළුවන්. මොකද තාම අපිට වැරදි වෙන තැනක් ආවේ නැහැ. හරිද? ඊට පස්සේ මේ ගැහණු දරුවා නැවත විවාහය සිද්ධ වෙනවා. පිරිමි දරුවා සමග දෙවෙනි පරම්පරාවේ විවාහය සිද්ධ වෙනවා.
ඊට පස්සේ දැන් මෙයාගේ අපි තාම දන්නේ නැහැ පින්දල් සමග කියලා. ඊට පස්සේ දරු පරම්පරාව ඉන්නවනේ. දරු පරම්පරාවේ ඔන්න පිරිමි දරුවා නැවතත් රෝගී වෙලා තියෙනවා. ඒ කියන්නේ රෝගී නම් අනිවාර්යෙන් සිම්පල්ලේ සිම්පල්ලේ වෙන්න ඕන. හරිද? දැන් මෙතන සිම්පල්ලේ වෙනකොට අපිට තේරෙනවනේ. හරිද? සිම්පල්ලේ වෙනකොට අපිට තේරෙනවා එක ඇලීලයක් ඉන්නේ මවගේ. හරිද? එක ඇලීලයක් ඉන්නේ මවගේ. මවගෙන් එනවා කැලිල. මේ ඇලිලේ මවගෙන් කියමුකෝ. හරිද? එහෙනම් මවගෙන් ඕන් සිම්පල් ඇලිලේ ආවා. හරිනේ. මේ ඇලිලේ මවගෙන් ආවා. ප්‍රශ්නයක් නැහැ. මේක එන්නේ නැහැ දැන්. මොකද දෙකම සිම්පල් වෙන්න ඕනේ නේද මේක. එහෙනම් ඊළඟ ඇලිලේ එන්න ඕන කාගෙන්ද? තාත්තගෙන්. එහෙනම් තාත්තට අනිවාර්යයෙන්ම සිම්පල් ඇලිලියක් තියෙන්න ඕන. හරිද? දැන් මේකෙන් අපිට කියන්න පුළුවන් තාත්තගේ ඊළඟ ඇලිලිය අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ කියලා. ඊළඟ ඇලිලිය අනිවාර්යයෙන්ම කැපිටල් ඒ ඇලිලියක් වෙන්න ඕනේ. මොකද තාත්තා නිරෝගී තාත්තකෙන්. බැරි වෙලාවක් මේක සිම්පල් ඒ වුණොත් තාත්තා රෝගී තාත්තෙන් එක්කෝ. හරිද? ඒකෙන් ඉඳන් මෙතන අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම කැපිටල් ඒ ඇලිලියක් තමයි එන්නේ කියලා. හරිද? එතකොට ඊළඟ දරුවෝගෙන් අපි ගත්තොත් මෙයා නිරෝගී. නිරෝගී නිසා මෙයාට මෙයාට දැන් මේ දරුවා ඉන්නවනේ. හරිද? මේ දරුවට දැන් මේ දරුවට මේ දෙකම ඉන්න පුළුවන්. නිරෝගී දරුවෙක් විදියට. කොහොමද? කැපිටල් ඒ සිම්පල්. ඇයි එහෙම කියන්නේ? ඔය කට්ටි බේ මේ මොහොම මම එක දැන් ලියන්න දෙයක් නැහැ. මේ මොහොම කරලා බලන්න. මම කියන්නේ බොරුද කියලා මෙන්න මේ මොහොම කරලා බලන්නකො. එතකොට එන දරුවෝ බලන්නකො. අනිවාර්යෙන් මේ දෙකම එන්න පුළුවන්. ඇයි මෙයා මෙයත් එක්ක ගියොත් මේකේනම මෙයා මෙයත් එක්ක ගියොත් මේකේන. මේ ඇලිලියත් එක්ක ගිහිල්ලා කැපිටල් ඒ එන්න පුළුවන්. මේ ඇලිලියත් එක්ක ගිහිල්ලා කැපිටල් ඒ සිම්පල් ඒ එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ නැවත දුවක් ලැබිලා තියෙනවා රෝගී දුව. රෝගී නම් අනිවාර්යයෙන්ම සිම්පල් එන්න බැරි පුළුවන් මේ සිම්පල්ලේත් එක ගිහිල්ලා මේ දෙක එන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් අපිට දරුවෙක් ලැබිලා තියෙනවා නැවතත් දුවක් ලැබිලා තියෙන්නේ ඒ දුව නිරෝගී. හරිද? නිරෝගී නම් නැවතත් අර දෙකම එන්න පුළුවන්. ආයෙත් උනම් මොහොම ලීලා බලන්න මේ දෙකම එන්න පුළුවන්. හරි ඕන් දැන් බලන්න මේකේ මේ මොහොම අපිට කරගෙන යනකොට කිසිම ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඒ කියන්නේ කොතනකවත් අම්මාගේ තාත්තගේව ප්‍රතික්ෂේප වුන්නේ නැහැ දරුවෝගෙන් ඒවත් එක්ක සංසන්දනය කරලා බලනකොට. එනි තියෙන්න පුළුවන් ඒවා ඔක්කොම තියෙන. එහෙනම් අපිට මේක තහවුරු කරගන්න පුළුවන් මේක නං ෂුවර් එකටම යනවා ඇත්තේ අලිංග වර්ණදීහි කියන නිලීන ලක්ෂණ ආකාරයෙන් තමයි මේක යනවා ඇත්තේ කියලා. හරිද? එතකොට අපිට දැන් පේනවා මේකේ අහලා තියෙනවා මේ ගැටලුවේ රූපාන්තර අංක 1 කියන එක කියන්නේ මවගේ ප්‍රධාන මවගේ. කියන්නේ මේ ගැටියේ ආච්චි තමයි වෙන්නේ මේ ගැටියේ. එයාගේ ආච්චි 100යි. ඒ කියන්නේ ආච්චි කියලා ගත්තොත් මෙයාගේ කියන්නේ මේ ගැටියේ මව මෙයාලගේ ආච්චි. හරිද? දැන් මේ කට්ටිය මවගේ අපි ගත්තොත් අංක 1 කියන කෙනාගේ මොකද්ද ප්‍රවේණ දැරසිය වෙන්න මේ. ඒක ලිව. ඔන්න ලකුණක් හරි. ඒක හරි. හරිද? දැසේ 2 අහනවා. ඒ කියන්නේ දෙවෙනි සැරේ තාත්තගේ අහනවා. හරිද? කියන්නේ තුන්වෙනි පරම්පරාවේ පියාගේ. ඒකේ අපි අහනවා 2 අහනවා. 2 මොකද්ද? 2 මේක. ඒකත් හරි. කැපිටල් ඒ සිම්බල්. හරිද? දැසේ 3 අහනවා. 3 මොකද්ද? අන්න 3. නැවතත් මේ කට්ටියගේ දරුවෙක්. දුවක්. තුන්වෙනි එක්කනාගේ කැපිටල් ඒ සිම්පල් ඒකත් හරි. හරිද? ඊපස්සේ 3. ඊපස්සේ 4 අහනවා. 4 රෝගී පිළිමි. අනිවාර්යෙන් මේකනේ. සිම්පල් ඒකත් හරි. 5. මේ දුවගේ අහනවා. දුවගේ මෙන්න මේ දෙකම ලියන්න ඕන. මොකද මේ දෙකම වෙන්න පුළුවන්. මේ දෙක අපිට තාම හරියට තහවුරු කරගන්න බැහැ. මොකද ඊළඟ පරම්පරාවක දත්ත දීලා නැති හින්දා. ඒ හින්දා ඔකට අනිවාර්යෙන් මොකද කරන්න ඕන? මේ දෙකම ලියන්න ඕන. හරිද? මේ දෙකම ලියන්න ඕන. හරිද? මේ දෙකම ලියන්න ඕන. දෙකම ලිව්වේ නැත්නම් එකක් ලිව්වොත් ලකුණ හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් දෙකම ලිව්වොත් තමයි ඒකට ලබා දෙන ලකුණ ඔකට ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒ ප්‍රශ්නියත් එතනින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඒක දැන් සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා ඉවරයි. මොකද රූපාන්තර ස්ථියත් හොයාගත්තා. හැබැයි දැන් මේක මම කිව්වනේ තව විදිහේ වලට යන්න පුළුවන් කියලා. මම මේක වැඩි දුරට කියලා දෙන්න ඕන හින්දා මම මේක තව ටිකක් මම කියලා දෙන්න හිතුවා. මොකක්ද දන්නවද? දැන් ලිංග වර්ණ දෙහි දැන් අපි කිව්වනේ මේක දැන් අලිංග වර්ණ දෙහි වලින් තමයි ගියේ. හරිනේ. දැන් මේ ලිංග වර්ණ කාටයි කවුරු හරි අහන්න පුළුවන්. ඇයි මේක ලිංග වර්ණ දෙයෙන් ප්‍රේණිගත කියන එකේ ඇයි කියලා. හරිද? එතකොට අපි කතා කරමු ඇයි මේක එහෙම වෙන්න බැරි කියලා. හරිද? දැන් y දැන් අපි ලිංග වර්ණ දෙහි ගත්තොත් xy කියලානේ තියෙන්නේ. නේද? අපි කටි දානවා ලිංග වර්ණ දෙහි ගත්තාම xy කියලා තමයි තියෙන්නේ. දැන් මම මේක මාර්ක් කරනවා. හරි. දැන් ලිංග වර්ණ දෙහි ගත්තාම xy කියලා තමයි තියෙන්නේ. හොඳයි. දැන් ලිංග වර්ණ දෙවල xy කියලා තිබ්බහම මම කියනවා xy කියලා තමයි තියෙන්නේ. ලිංග වර්ණ දෙහි xx වෙන්න පුළුවන් කාන්තාවකට නම් මේක ලිංග ප්‍රතිපද ප්‍රවේණිය
හොඳට බලන්න වීඩියෝ එකක් තියෙනවා ඒක බලපුවම වැඩේ හොඳට තේරෙනවා මම මේ අමතර කාරණේ කියලා දෙන්න යන්නේ xy කියලා තියෙනවා පිරිමි හරිද ගෑනු පිරිමි මේ අන්න එතකොට පිරිමි කට්ටියක y එකයි තියෙන්නේ ගෑනු කට්ටියක y වගේලා වර්ණ දෙහි වර්ගයක් නැහැ හරිද එතකොට මේක දැන් y වර්ණ දෙහි සෙට් එක යන ප්‍රමුඛ හරි නිලින හරි එකක් කියලා හිතමු y වර්ණ දෙහි කියන්නේ ප්‍රමුඛ ඥානයක් නිලින යන හරි මොකක් හරි එහෙම කියලා හිතමුකෝ හරිද එතකොට මේක අපිට එහෙම ගන්න බැරි අය කියලා අපි කිව්වොත් කෙලිම බලමු ගාම අපිට කියන්න පුළුවන් මෙතන ඉන්නවා කාන්තාවක් කාන්තාවක් නම් අපි යාට කියනවා අනිවාර්යෙන් වර්ණ දෙහි ලිංග වර්ණ දෙහිවල ස්වරූපයේ තියෙන්න ඕන මෙන්න මේ xx කියලා තමයි තියෙන්න ඕන. ඉගෙන x වර්ණ දෙහි දෙකක් තමයි තියෙන්න ඕන. එතකොට කවදාවත් y වර්ණ දෙහි කින්නම් රෝගය යන්නේ මෙයාට මේ රෝගය තියෙන්න පුළුවන්. මෙයාට මේ රෝගය තියෙන්න බෑ. මොකද එයාට රෝගයේ සම්ප්‍රේෂණය වෙන y වර්ණ දෙහි. ඒ කියන්නේ y වර්ණ දෙහි තිබ්බොත් තමයි රෝගය තියෙන්නේ. මේ ගැටට තියෙන්න පුළුවන්. මොකද පිළිම ගැටේ y වර්ණ දෙකක් තියෙන හින්දා මෙතනින් තමයි පොයින්ට් එක වැරදි කියලා අපිට ඔප්පු කරන්න වෙන්නේ. මොකද රෝගී කාන්තාවක් ඉන්නම කාන්තාවන් තියෙන x වර්ණ දෙහි දෙක. එහෙනම් y වර්ණ දෙහිකින් යන රෝගයක් තියෙන විදියක් නැහැ. එහෙනම් අපි ඒක එතනින්ම අයින් කරමු. හරිද? දැන් කාටරි අහන්න පුළුවන් අනිත් පැත්තේ. මොකද්ද? x වර්ණ දෙහි සෙට් එක යන එකක් කියලා හිතමුකෝ. හරිද? දැන් x වර්ණ දෙහි සෙට් එක යන එකක් කියලා හිතනවා. හරිද? ඉන්නම එක පැහැදිලි ගන්න යන්නේ. මේක මෙච්චර දැනගන්න ඕනේ අපි අතනින් ඕන නවත්තන්න පුළුවන්. හරිද? මම මේ නිකන් කියන්නේ මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න. හරිද දැන් එතකොට x වර්ණ දෙහි කියන ප්‍රමුඛ එකක් කියලා ගමු හරිද දැන් මෙතන ඉන්නවා හරිද ඔන්න දැන් පියා ඉන්නවා මව ඉන්නවා හරිද x වර්ණ දෙහි දැන් පියාගේ xy මවගේ xx හරිද දැන් x වර්ණ දෙහි කියන ප්‍රමුඛ එකක් නะ හරිද මොකද්ද x වර්ණ දෙහි කියන ප්‍රමුඛ එකක් නම් මෙහෙමුණොත් හරි මෙහෙමුණොත් හරි මොකද්ද මෙයා රෝගී වෙනවා කාන්තාවන් කියන හරිද පිරිමි කෙනෙක්ගේ x වර්ණ දෙහි එකයි තියෙන හින්දා කොහොමත් x a y වුණොත් රෝගී තමයි හරිද එතකොට නිරෝගී කාන්තාවක් ගෙන x a නිරෝගී කාන්තාවක් පිරිමියෙක් ගෙන x a y නිරෝගී පිරිමියෙක් ඇයි වර්ණ දෙහි y වර්ණ දෙහි යන්නේ නැහැ හරිද එතකොට දැන් පියාගේ නම් මෙතන පියා රෝගී පියෙක් කියලා දීලා තියෙනවා එහෙනම් අපි පියාගේ කෙලින්ම කියන්න පුළුවන් x a ඒ කැපිටල් ප්‍රමුඛ එකක් කියලා නිකන් කියන්නේ දැන් අපි හරිද එහෙනම් x a y හරිද මවගේ අපිට මම නිරෝගීනේ හරිද දැන් මේ දෙක මුනොත් මම රෝගී මම නිරෝගී නිසා අනිවාර්යෙන් මේක විතරයි තියෙන්න පුළුවන් හරිද ඒ ප්‍රමුඛුණොත් රෝගී වෙනවා ප්‍රමුඛ කැලිලියා කරනොත් රෝගී වෙනවා හරිද මේ විතරයි තියෙන්න පුළුවන් ඊළඟ પરම්පරාවට අපි යනවා හරිද එතකොට නැවතත් අපිට රෝගී පිරිමි දරුවෙක් හම්බෙලා තියෙනවා හරිද එතකොට මේ රෝගී පිරිමි දරුවා කිව්වහම අනිවාර්යෙන් පිරිමි කිව්වහම xy තමයි වර්ණ දෙහි වර්ග දෙක මේ xy වර්ණ දෙහි වර්ග දැන් y වර්ණ දෙහි අනිවාර්යයෙන්ම කාගෙන්ද එන්නේ පියාගේ. ඔයාලා තියෙනවා y වර්ණ දෙහි අනිවාර්යයෙන්ම පියාගෙන් එන්නේ. එහෙනම් x වර්ණ දෙහික තියෙන අනිවාර්යයෙන්ම මවගේ. හරිද? මවගෙන් තියෙන වර්ණ දෙහි දෙකම x simple. එහෙනම් මෙයාටත් එන්නේ x simple. හරිද? දැන් ඔයා හොඳට බලන්න x simple y කියන්නේ අනිවාර්යෙන් කවුද? නිරෝගී පිරිමි. නිරෝගී පිරිමි. ඒ ප්‍රමුඛ ඇලිලේ නෑ. රෝගී පිරිමියෙක් නම් මේක තියෙන්න ඕන. හරිද? රෝගී පිරිමියෙක් නම් මේක තියෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේක තියෙන්න ඕනේ. දැන් මේකෙත් ඉඳ ඇවිල්ලා නැහැ. හරිද? ඒ වුණාට මෙයා රෝගී කියලා දීලා තියෙනවා. එහෙනම් මේ මොහොම සම්පූර්ණයෙන්ම වැරදි. එහෙනම් ඒක වෙන්න බෑ. හරිද? ඕම් මේකෙන් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් x වලට යන ප්‍රමුඛයක් ඉඳලා මෙවි මේක වෙන්නේ කියලා. හරිද? එතකොට x සෙට් වෙලා යන නිලින එකක් නම් හරිද? ලිංග ප්‍රතිප x වලට සෙට් වෙලා යන නිලින එකක් නම් අපි කොහොමද එන්නේ කියලා බලමුකෝ. මම ලියනවා මෙන්න මේ x කැපිටල් A කැපිටල් A හරිද ඉගෙන x වර්ණ දෙහි එක වර්ණ දෙහික කැපිටල් A ඇලිලා තිනු අනිත් වර්ණ ඉගෙනත් x වර්ණ දෙහි කැපිටල් A ඇලිලා තියෙනවා. ආයලා අපි කියනවා x වර්ණ දෙහික කැපිටල් A ඇලිලා තිනු අනිත් එකේ සිම්පල් A ඇලිලා තියෙනවා. මේ දෙකේ ස්ත්‍රියක්ගේ තියෙන්න පුළුවන්. මේ දෙන්නම අපි කියනවා නිරෝගී ස්ත්‍රී කියලා. හරිද? එතකොට තවත් ස්ත්‍රියක්ගේ මෙහෙම තියෙන්න පුළුවන්. හරිද? මෙයා කියන අපි රෝගී ස්ත්‍රී කියලා. පුරුෂයෙක් ගත්තොත් xy නේ තියෙන්නේ. හරිද? මෙයා කැපිටල් A වුණොත් අපි කියනවා නිරෝගී පිරිමි මම සිම්පල් ලේ වුණොත් අපි කියනවා රෝගී පිරිමි මොකද x වර්ණ දෙහි එකක් තියෙන හින්දා මේ දෙක විතරයි මේ කට්ටිය ඉන්නේ හරිනේ ඊට පස්සේ අපි ගියා දැන් අපි යමු ආයෙ මෙන්න මේ එළවලු සටහනකට රෝගී පිරිමි නම් මෙයාට අපි කෙලින්ම x සිම්පල් ලේ y කියලා කෙලින්ම ගන්න පුළුවන් හරිද නිරෝගී ස්ත්‍රී ඉන්නවනේ එහෙනම් මේ දෙකෙන් එකක් තමයි හරිද හැබැයි තාම අපි දන්නේ හරියටම කෝකද කියලා ඒ හින්දා අපි මේ දෙකම ලියා ගන්නවා හරි ඊට පස්සේ අපි යනවා
දෙවෙනි පරම්පරාවට. දෙවෙනි පරම්පරාවේ අපිට ලැබෙනවා රෝගී පිරිමි කෙනෙක්. රෝගී පිරිමි කෙනෙක් කිව්වහම xy නේ. xy තියෙන්න පුළුවන්. දැන් y වර්ණ දෙහි ලැබෙන පියාගෙන්නේ. එහෙනම් මේ x වර්ණ දෙහි ලැබෙන්නේ මවගේ. හරිද? දැන් මෙයා රෝගී නිසා x වර්ණ දෙහි අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? රෝගී පිරිමි නම් x සිම්බල් ලේ වෙන්න ඕන. එහෙනම් මේ x සිම්බල් ලේ අපි ඉස්සෙල්ලක y එක දැම්මේ පියාගෙන්. දැන් x එක ලැබෙන්නේ මවගෙන්. හින්දා x සිම්බල් ලේ එකක් තියෙන්න ඕන මවට අනිවාර්යයෙන්. දැන් මවට මේක තිබ්බොත් x සිම්බල් ලේ එකක් නැහැ. ඒකින්ද මේක වෙන්න බෑ මවගේ ප්‍රවේණි දැර්සේ. දැන් අපි මවගේ ප්‍රවේණි දැර්සේ මේක කියන. හරිද? ඊට පස්සේ නැවතත් දරුවෝ අපිට ඊටු දරුවෝ ටික ලියා ගන්න. හරිද? එතකොට අපි මෙතෙන් දැනගන් ක්ලියර් කරගත්තා. හරිනේ? එතකොට එතෙන් දැනගන් තාමත් අපි නිවැරදි කියලා තමයි යන්නේ. හරිද? ඊපස්සේ මෙතනත් අපි පුරුෂයාගම පිරිමි කියන. හරිද? xy නේ. හරිද? y ලැබෙන්නේ පියාගේ. මවගෙන් එහෙනම් ලැබෙන්න ඕන මේක. හරිද? මවගෙන් x වන දේ තමයි ලැබෙන්නේ. එහෙනම් මෙයා නිරෝගී පිරිමි කෙනෙන්නේ. එහෙනම් මවගෙන් ලැබෙන්න ඕන කැපිටල් A තියෙන එක. මොකද සිම්පල් ලේ වුණොත් එයා රෝගී වෙනවා. එහෙනම් මෙයාගෙනු මෙයාත් හරි. ඊට පස්සේ අපි යනවා මෙයාට. හරිද? x x නේ. හරිද? පියාගෙන් පියාගෙන් x x එකක් හම් වෙනවා. හරිද? පියාගා තියෙන x ඒ වගේ අනිවාර්යෙන් තියෙන සිම්පල් ලේ හින්දා අනිවාර්යෙන් එකක් සිම්පල්. හරිද? මවගෙන් හැබැයි මේ දෙකෙන් කෝ මේ දෙකෙන් කෝක වුණත් හම් වෙන්න පුළුවන්. හැබැයි මවගෙන් මේක ආව x නැවත සිම්පල් ලේ ආව මෙයා මොකද වෙන්නේ? රෝගී ස්ත්‍රියක් වෙනවා. හැබැයි තියෙන්නේ නිරෝගී ස්ත්‍රියක්. එහෙනම් මවගෙන් ඇවිල්ලා තියෙන්නේ කැපිටල් A කියන එක. හරිද? ඒ කියන්නේ මෙහෙම පියාගෙන් ආපු එක මවගෙන් ආපු එක. මේකට තව ටිකක් හොඳට තියෙන්න ඕනේ නේද? මම මේක කැපිටල් A එක මේ පැත්තේ ලියාගෙන සිම්පල් A එක මේ පැත්තේ ලියා ගන්නවා. හරිනේ. එතකොට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. එහෙනම් මෙයාටත් ඉන්නේ ඒකම තමයි. A A. මොකද මේක පියාගෙන් එනවා මවගෙන් ඉන්නේ මේ දෙකෙන් එකක්. මවගෙන් මේක ආවොත් මෙයා නැවතත් රෝගී ස්ත්‍රියක් කරනවා. රෝගී ස්ත්‍රියක් වෙන්න බෑ. ඒකින්ද මවගෙන් ඉන්නේ මේක. හරි. ඊට පස්සේ තාම අපිට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඊපස්සේ නැවතත් විවාහය සිද්ධ වෙලා තියෙනවානේ. පිරිමි නිරෝගී පිරිමි කෙනෙක් එක්ක වෙලා තියෙන්නේ. හරිද? පිරිමි කෙනෙක් නම් මොකද්ද අපි කියන්නේ? xy නේ. හරිද? xy. නිරෝගී පිරිමිනේ. නිරෝගී පිරිමින අනිවාර්යෙන් මේක කැපිටල් A එකක් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි යනවා නැවත ඊළඟ පරම්පරාවට. ඊළඟ පරම්පරාවේ නැවතත් තුන්වෙනි පරම්පරාවේ කියන්නේ මේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව. තුන්වෙනි පරම්පරාවේ නැවතත් රෝගී පිරිමි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම x සිම්බල් ලේ y වෙන්න ඕන. මොකද රෝගී පිරිමින මේ සිම්බල් ලේ y වෙන්න ඕන. හරිද? එතකොට දැන් මේ y වර්ණ දෙය ලැබිලා තියෙන්නේ පියාගෙන්. ඒක හරි. මේ x සිම්බල් ලේ එක ලැබිලා තියෙන්නේ මවගෙන්. ඒකත් හරි. තාම අපිට මොකක් කියන්න බෑ. ඊට පස්සේ අපි යනවා නැවතත් මොකේදද? දුවල තුන්දෙනෙක් තමයි ඊළඟට ඉන්නේ. හරිද? දුවල තුන්දෙනෙක් ඉන්නේ. ඊට පස්සේ අපි බලමු නිකන් රෝගී දුව මොකද වෙන්නේ කියලා. හරිද? රෝගී දුව ගත්තොත් දැන් රෝගී ස්ත්‍රියක් නෙමෙයි. තේරුණානේ? රෝගී ස්ත්‍රිය. හරිද? රෝගී ස්ත්‍රියක් වුණාම අනිවාර්යෙන් රෝගී ස්ත්‍රියගේ මේක මොකද්ද ප්‍රවේණි දැර්සේ? x එක සිම්පල් ලේ තියෙන්න ඕනේ. x එක සිම්පල් ලේ ඇලිල්ලේ තියෙන්න ඕනේ. x වන දේ දෙකේම සිම්පල් ලේ ඇලිල්ලේක තියෙන්න ඕනේ. හරිද? හරි. දැන් මවගෙන් සිම්පල් ලේ කැලීරියක් ආවා. අපි ගමුකෝ. ඕ මවගෙන් සිම්පල් ලේ කැලීරියක් එනවා. ඒක හරි. ඊළඟ අපි දැන් කියමුකෝ. ඕ මවගෙන් දැන් ඕ එක සිම්පල් x a ඇලිල්ලයක් තියෙනවා. හරිද? ඔන්න එකක් මවගින් ආවා. හරිද? මවගින් ඕන් සිම්පල් x a ඇලිල්ලයක් එන්න පුළුවන්. ඊළඟට කියන්න ඕන කාගෙන් දෙන ඊළඟට කියන්න ඕන පියාගේ. හැබැයි අපි පියාගාවට කියපුවාම පියාගාව සිම්පල් a ඇලිල්ලයක් තියෙන x වන්න දෙයක් නැහැ. තියෙන්නේ x කැපිටල් A තියෙන එකක්. දැන් x කැපිටල් A තියෙන එකක් ආවොත් මොකද වෙන්නේ? එයා අනිවාර්යෙන්ම නිරෝගී ස්ත්‍රියක් වෙනවා. හරිද? එහෙනම් මේ රූපානුදර්ශ දෙක සෙට් වුණොත් කවදාවත් මෙන්න මේ රෝගී ස්ත්‍රියක් ඉන්න බෑ දරුවෙක් විදියට. මේ දෙක තිබ්බනම් කවදාවත් රෝගී ස්ත්‍රියක් ඉන්න බෑ දරුවෙක් විදියට. හරිද? අන්න එතනින් අපිට කියන්න පුළුවන් මේ ක්‍රමෙත් වැරදි කියලා. එහෙනම් වර්ණ ලිංග වර්ණ දේහ වලින් යන එකක් නෙවෙයි මේක. හරිද? මේක ලිංග වර්ණ දේහ වලින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. නමුත් මම මේක පැහැදිලි කරේ තව මොහොත දැනගන්න ඕන කෙනෙක් දැනගන්න ඕන නම් මේ මොහොත කොහොමද වෙන්නේ කියලා ඒක ගැන අදහසක් ගන්න තමයි පැහැදිලි කරේ. හොඳයි. එතකොට අපිට ඒ ප්‍රශ්නෙත් එතනින් ඉවර වෙනවා. හරිනේ? එතකොට 2017 ප්‍රශ්නෙත් ඉවරයි දැන්. හරිද? ඊට පස්සේ මම තව එකක් ගන්නවා කට්ටියට. මොකද්ද? 2019 ප්‍රශ්නේ 2019 අපි කලින් කතා කරේ නව විෂය නිර්දේශයකදී. දැන් අපි කතා කරමු 2019 පරණ කියන්නේ ඕල්ඩ් සිලබස් එක යටතේ අහලා තියෙන ප්‍රශ්න කීපයක් ගැන කතා කරමු. මේක එසේ නම් ඇවිල්ලා නැහැ මේ කොටස් වලින්. නමුත් ව්‍යුහගතයේ ඇවිල්ලා තියෙනවා. ව්‍යුහගතයේ මෙහෙම ප්‍රශ්නයක් අහමු. මම දැන් මේක මක් කරනවා. ව්‍යුහගතයේ අහනවා ව්‍යුහගතී එකත් හතරෙනි කොට අපිට මේ ප්‍රවේණිජව ගනම් දැන් අපිට පේනවා හතරෙනි ව්‍යුහගත කොටසට වගේ තමයි අහන්නේ කියලා ඇහුවොත් ඒකේ පළවෙනි කොටස ඒ කොටසේ අපිට අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ විදියට මොකක්ද අහන්නේ පහත සඳහන් මුහුම් ආකාරයේ නම් කර එහි අරමුණ සඳහන් කරන්න
මුහුමාකාරයේ තමයි මෙහෙම දීලා තියෙන්නේ. එක પરම්පරාව මුහුම් කරනවා කාත් එක්කද? දෙමාපියන්. දෙමාපියන්ගෙන් එක් අයෙක්. ඔන්න බලන්න. හරි මොකද්ද? එක પરම්පරාව දෙමාපියන්ගෙන් එක්කයි සමග මුහුම් කරලා තිනවා. දැන් මට කියන්න අපි දැන් කලින් හොඳට කතා කරා. මොකද පරීක්ෂා මුහුම් කතා කරා. පිළිමුහුම් කතා කරා. දැන් මේ මතකෙන් කියන්න බලන්න. F එක પરම්පරාවේ දෙමාපියන්ගෙන් එක් දැර්සය සමග මුහුම් කරපුවාම අපිට මොකද්ද ලැබෙන්නේ? පිළිමුහුමක් තමයි ලැබෙන්නේ. නේද? පිළිතුර පිළිමුහුමක්. හේතුව තමයි දැන් ඒක ඊළඟට අහලා දිනවා අරමුණ. හරිද? මොකද අරමුණ තමයි දෙමාපිය. නැත්තම් ජනක ලක්ෂණ වැඩිපුර ලබා ගැනීම. හරිද? මුහුම පිළිමුහුම අරමුණ තමයි දෙමාපිය ජනක ලක්ෂණ වැඩිපුර ලබා ගැනීම. ඒකින්ද තමයි මේ දෙමාපියන් එක්ක මුහුම් ගන්න. පිළිමුහුම පිළිමුහුමක් නේ තිබ්බේ. හරිද? මම ආයෙත් මතක් කරනවා. පරීක්ෂා මුහුමක් වුණා නම් මොකද්ද වෙන්නේ? මේක දිත්ත නිලීනෙක් එක්ක මුහුම් කරනවා. හරිද? ඒ කියන්නේ මේ වගේ කෙනෙක් එක්ක මේ මෙහෙම කෙනෙක් එක්ක මේ වගේ දෙන්නෙක් කෙනෙක් එක්ක මුහුම් කරනවා. හරිද? ඒකේ අරමුණ තමයි අර ප්‍රමුඛයේ නොදන්නා රූපාණු නොදන්නා රූපාණු දුනන්නා ප්‍රවේණි දැරසේ තීරණය කර ගැනීම. කියන්නේ ප්‍රවේණි දැරසක් වෙන තමයි ඒක භාවිත කරන්නේ. හරිද? ඊටස් මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස විදියට අහනවා. මුහුම් පෙළ දෙමාපියන්ගේ ඒකාංග මුහුමකදී S2 පරම්පරාවේ ප්‍රමුඛ හා නිලීන රූපාණු දැරස අතර අනුපාතය 3ට 1 බව මෙන්ඩල් නිරීක්ෂණය කරේ. පහතද? හරිද? එහෙම වාක්‍යයක් දීලා තියෙනවා. ඒක හරිනේ. ඒක පැහැදිලි කිරීමක් විදිහට තමයි දීලා තියෙනවා. කට්ටිය බලන්න. දැන් මේ රචනා ප්‍රශ්න ගැන කතා කරනකොට ඔය කට්ටිය මේ ස්වීට් පීෂාගේ ලක්ෂණ කිව්වා. එතකොට මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ, මෙන්ඩල්ගේ දෙවෙනි නියමයේ, මෙන්ඩල්ගේ ඒකාංග මුහුම, මෙන්ඩල්ගේ ද්වියංග මුහුම. ඒ ටික සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කොටස විදිහට අපිට අහන්න පුළුවන් මොකද්ද? අර රචනා ප්‍රශ්නයකට හරි ව්‍යුහගත එක්කට හරි අහන්න පුළුවන් කොටස් ටික තමයි මෙන්ඩල් නියම වලින් අපගමණය වෙන කොටස්. එතකොට ඒ ගැන සම්පූර්ණයෙන්ම මේ කොටස් පිළිබඳව ಐಡಿಯಾ එකක් ඔයගට උනේ තියෙන්න ඕන හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? මේ ප්‍රශ්නේ හැමින් දැන් මුහුම් පෙළ දෙම දැන් මෙන්ඩල්ගේ මේ මේ මුහුම තමයි ඔය කියන්නේ. මම නිකන් ලියන්නම් මේක. මුහුම් පෙළ දැන් උස උස ශාකයක්. හරිද? අපි තුමු තවත් මිත් උස ශාකය මිදි ශාකයක් මුහුම් කරලා දෙමු. එතකොට පළවෙනි එකේ F1 සියලුම දෙන උස උස නිරවස දෙකේදී අපි කතා කරන්නේ F1 වාරයක් F2 F2 ශාක ඔක්කොම මේක. ඊපස්සේ F2 වාරයක් F2 මුහුම් කරපුවාම TT වාරයක් TT නෙන්නේ. හරිද? එතකොට ජන්මාන මේකේ T හැදෙනවා, T හැදෙනවා, මේකේ T හැදෙනවා, මේකේ T හැදෙනවා. මේ දෙන්න ගිහිල්ලා කැපිටල් D යනවා. මෙයා මෙයාත් එක්ක ගිහම කැපිටල් C සිම්පල් D යනවා. කැපිටල් C සිම්පල් D, සිම්පල් D, සිම්පල් D. හරිද? එතකොට මේ තමයි දෙවෙනි පරම්පරාව. හරිද? එතකොට මේ ඇවිල්ලා මොකද්ද F2? හරිද? F2 මෙයා උස මෙයා උස මෙයා දිත්තනි ඉරිනේ කින්ද මෙයා මිටි. හරිද? එතකොට උස 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 මිටි 3ට 1යි. හරිද? ඔන්න ඔක තමයි. එහෙම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එතකොට මේ වාක්‍ය හරියට කියලා වැඩි දේනවනේ. මොහොම පෙළ දෙමාපියන්ගේ ඒකාංග මොහොමක F2 පරම්පරාවේ ප්‍රමුඛ නිලීන රූපාන්තර සතර අනුපාත 3ට 1 බව මෙන්ඩල් නිරීක්ෂණය කරේ. පහත් දෙකේ රූපාණු දැර්ස අනුපාත F2 පරම්පරාව ලැබෙනුයි කුමන ආකාරයේ ප්‍රවේණියක් නිසාද කියලා අහනවා. හරිද? එතකොට සම්පූර්ණ ප්‍රශ්නයක් අහන්නේ ඒක දිහා රූපාණු දැර්සය තමයි රතු රෝස සුදුමත් ධර්ණ ශාක රතු රෝස සුදුමත් මල් ධර්ණ ශාක. දැන් මේ රතු සුදු කියනකොට මේ මැද රෝස කියනකොටම ගන්න ගැටියෙ මේක අයිඩියාවක් වෙනවා මොකක් වෙනද කියන්නේ දැන් කියලා. අනුපාතිනවා 1ට 2ට 1. ප්‍රවේණි ආකාරය මොකද්ද? මේක මෙන්ඩල්ගේ අපගමණය වෙනකොට මේ ප්‍රවේණි ආකාරය ගැන කතා කරනවා. මොකද්ද? අසම්පූර්ණ ප්‍රමුඛතාව. හරි. එතකොට ඔය ගැටිය දැන් තව එකක් දීලා තිනවා අපිට. ඒකෙම දෙවෙනි එක තමයි AB O රුධිර ගන්න සහිත පුද්ගලයා 1ට 2ට 1 කියලා දෙනවා. දැන් මේ අනුපාත නම් වෙනස් වෙන්න ඕන. මොකද මේකේ මාකින් විදිහේ මේ ලකුණු නොලැබේ කියලා මේ ඊළඟ දෙකටම දීලා තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්න මේකේ ප්‍රශ්නයක් තියෙන හින්දා මේ අනුපාත වෙනස් වෙන්න පුළුවන් ගන්න රු ගන්න මොහොමත් එක. ඒ වට මේක අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ ABO මේ රුධිර ගණනේ මොකක් සම්බන්ධයෙන් තියෙන කියලා උගන්වන්නේ. අපි උගන්වන්නේ මේක බහු වැලිලතාවය යටතේ තමයි. කියන්නේ ප්‍රවේණතාව තමයි බහු වැලිලතාව. හරි. තොට ඊළඟට ලකුණු නොදී කියලා තියෙන්නේ රතු සුදු මල් දන්න ශාකයකට එකට එක අනුපාතයක් දෙනවා කියන එක. ඒක වැඩි මාංගිකේ බාන්න මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා ඒකේ.
මම හිතන්නේ ඒ දෙකම නැතු මේ දෙක විතර ලකුණු දීලා ඇති. එතකොට පළවෙනි එක සම්පූර්ණ ප්‍රතිතාව දෙවෙනි එක බහු වේලිතාව. මේ වගේ දැන් මෙන්ඩලියන් අනුපාතවල හැම එකක්ම දැනගන්න ඕන. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය, මෙතුට අසම්පූර්ණ ප්‍රතිතාවේ බහු වේලිතාවය, ඒ වගේ වූ ප්‍රමුඛ අභිභවණ, නිලීක නිලීන අභිභවණ, ඒ සියලුම දේවල් දැනගන්න ඕන. කොතනින් ආයෙද කියලා කියන්න බෑ අපිට හරියට. ඊට පස්සේ 2016 ප්‍රශ්නෙට ගියපුවාම 2016 ව්‍යුහගත අහලා දෙන විකෘති කියන කොටසෙන් ආය එසේ එක අහලා දෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය කියලා. ඊපස්සේ 2015 ඒ වගේ වෙනම වෙලාවක කතා කරනවා. 2015 අහලා දෙන ව්‍යුහගත එක අහලා දෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය. දැන් බලන්න 2015 ව්‍යුහගත අහලා දෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය 2016 රචනා එක අහලා දෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය. දැක්කන කලින් අවුරුද්දේ ව්‍යුහගත එකට ආපු එක දෙවෙනි අවුරුද්දේ රචනා ප්‍රශ්නෙට අහන්න ඉඩ තියෙනවා. හරිද? ඒකින්ද හරියට මේවා කියන්න බෑ. හැම දෙයකටම ප්‍රෝටීන් සංශ්ලේෂණය වගේ වුණා සූදානම් වෙලා යනවා.